ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි නිදාගන්න ඇඳකට ගිහින් ඉන්න ගමන් හරි ටීවී එක බලමින් ඉන්න ගමන් හරි ලයිට් එක ඔන් ඔෆ් කරන්න යන්න ඇතිවන කම්මැලිකම. ඒ ප්‍රශ්නෙට හොඳ සොලියුෂන් එකක් මම අද මේ වීඩියෝ එකෙන් ගෙනාවා. ඒ තමයි රිමෝට් කන්ට්‍රෝල් ලෑම් ස්විච් එකක් කොහොමද ගෙදරදීම හදන්නේ කියලා. අපි බලමු රිමෝට් කන්ට්‍රෝල් ලෑම් ස්විච් එකක් ලේසියෙන්ම ගෙදරදීම හදන විදිය. ඉතින් යාළුවනි මම ආතෙන් ඉල්ලනවා වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා. රිමෝට් කන්ට්‍රෝල් ස්විච් එක සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද නැයි අපි හඳුනාගනිමු. අපිට මුලින්ම අවශ්‍ය වන්නේ රිමෝට් එකක්. මේ සඳහා ඕනෑම රිමෝට් එකක් යොදා ගන්න පුළුවන්. මම භාවිත කරලා තියෙන රිමෝට් එක ෆෑන් එක රිමෝට් එකක්. මේකෙන් අපි ස්විච් එක ඔන් ඔෆ් කිරීම සඳහා මේක භාවිත කරනවා. පරිපථය සෝල්ඩර් කරගැනීමට සෝල්ඩරින් අයන් එකක් භාවිත කරනවා. සෝල්ඩරින් වයර් අවශ්‍ය වෙනවා අපිට පරිපථය පාස් කරන්න. පරිපථයේ උපාංග සම්බන්ධ කරගැනීමට වයර් අවශ්‍ය වෙනවා. රිලේ එකක් අවශ්‍ය වෙනවා. රිලේ එකක් භාවිත කරන්නේ DC කුඩා වෝල්ටේජයෙන් 230 වෝල්ටේජ් බල්බයක් වගේ දෙයක් ඔන් ඔෆ් කරගන්න. මේකේ අග්‍ර පහක් සම්බන්ධ වෙනවා. මේ පැත්තේ තියෙන අග්‍ර තුනක්. මේ දෙපැත්තේ තියෙන අග්‍ර වල තමයි DC 5 වෝල්ට් හරි 12 වෝල්ට් හරි එම අවශ්‍ය වෝල්ටිතාවය ලබා දෙන්නේ. මැද තියෙනවා මේ අග්‍රයට සහ මෙන්න මේ අග්‍රයට තමයි අපි බල්බ් එක සීරිස්ව සම්බන්ධ කරන්නේ. නෝමල් අවස්ථාවේදී ඕෆ් අග්‍රය තමයි මේ තියෙන්නේ. නෝමල් අවස්ථාවේ ඔන් අග්‍රය තමයි මේ තියෙන්නේ. අපි දැන් අග්‍ර හඳුනාගෙන අවසන් මේ ක්‍රියාකාරීත්වය දැන් අපි බලමු. මේ තියෙන්නේ රිලේ එකක ඇතුළත පරිපථය. අපි 5 වෝල්ට් මෙහෙන් දුන්නම මේම අග්‍රවල සම්බන්ධ කරාම මෙම කොයිල් එකේ චුම්බක බලයක් ඇති වෙනවා. මෙම චුම්බක බලය නිසා මෙම ස්විච් එක ඔන් වෙනවා. ඔන් වුණාම 230 බල්බ් එක පත් වෙනවා. අපි මෙම පරිපථයට 0 වෝල්ට් දුන්නම ඒ කියන්නේ මේ පරිපථය ක්‍රියාවිධිත කරාම මේ චුම්බක ශාව බලය නැතිලා යනවා. එතකොට මේ ස්විච් එක ආයි ඈත් වෙනවා. එතකොට මේ පරිපථය ඔෆ් වෙනවා. එතකොට මේ පරිපථය ඔෆ් වෙනවා. මේක තමයි රිලේ එකක ක්‍රියාකාරීත්වය. BC 548 NPN ට්‍රාන්සිස්ටරයක් අවශ්‍ය වෙනවා. කලෙක්ටර් බේස් එමීටර් ට්‍රාන්සිස්ටරයේ පිළිමයෙන් දකුණු පැත්තේ කලෙක්ටර් බේස් එමීටර් ලෙස පිහිටලා තියෙනවා. මෙහි බේස් එකේ ධාරාව වැඩි කරන ඊට අනුලෝමව කලෙක්ටර් එමීටර් අරහා යන ධාරාව වැඩි වෙනවා. අපිට BC 558 PNP ට්‍රාන්සිස්ටරයක් අවශ්‍ය වෙනවා. ඒකෙත් කලෙක්ටර් බේස් එමීටර් මේ ආකාරයට පිහිටලා තියෙනවා. 1N 4007 ඩයෝඩ් එක තමයි මේ තියෙන්නේ. මෙහි දිදීපාට පටියක් සහිත ප්‍රදේශ කැතෝඩය ලෙසත් අනිත් පැත්ත ඇනෝඩය ලෙසත් හඳුන්වනවා. ඩයෝඩේ සංකේතය තමයි මේ තියෙන්නේ. මේන් කරන්නේ එක් දිශාවකට පමණක් ධාතාව යැවීමයි. දැන් අපි බලමු ඊළඟ උපා අපිට අවශ්‍ය වෙනවා අයියා රිසීව එකක්. මෙහි පළවෙනි අග්‍රය අවුට් එක ගියා. දෙවෙනි අග්‍රය දෙන සම්බන්ධතාවය සම්බන්ධ කරන අග්‍රය. තුන්වෙනි අග්‍රය දල සම්බන්ධතාවය සම්බන්ධ කරන අග්‍රයක් ලෙස නම් කරන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙනවා 1 UF 63 වෝල්ට් කැපැසිටර් එකක්. මෙහි දෙන පැත්ත අඳුරු කරලා දක්වා තියෙනවා. දන පැත්ත ඉතකින් දක්වා තියෙනවා. මෙහි පරිපථවල දකින්න පුළුවන් මෙන්න මේ වගේ සංකේතයක්. මෙහි අග්‍ර හඳුනා ගැනීමේදී කැපැසිටර් එකේ මෙන්න මේ වගේ තීරුවක් තියෙනවා. ඒ පැත්තෙන් තමයි දිනාග්‍ර හඳුනාගන්නේ. දන පැත්ත අනිත් පැත්ත නැත්නම් මෙහි අග්‍ර වලින් දිග අග්‍රය තමයි දනග්‍රය, කොටාග්‍රය තමයි දිනාග්‍රය. මේ තියෙන්නේ අපිට කොළපාට ලෙඩියක් අවශ්‍ය වෙනවා. එහි දිග අග්‍රය දන අග්‍රය කොටාග්‍රය දිනාග්‍රය ලෙස හඳුනා ගන්න පුළුවන්. මෙහි සංකේතය තමයි මේ දැක්කන්නේ. අපි දැන් අපිට අවශ්‍ය වෙන රෙසිස්ටර් හඳුනාගන්න. CI කිලෝ ohm රෙසිස්ටර් එකක්, CI ohm රෙසිස්ටර් එකක්, 1 කිලෝ ohm රෙසිස්ටර් එකක් වගේම 220 ohm රෙසිස්ටර් එකක් අවශ්‍ය වෙනවා. මෙහි ලොජික් පරිපථය විදිහට භාවිත කරන්නේ CD 40000 IC එක. අපිට CD 40000 IC එකක් අවශ්‍ය වෙනවා. IC එකක අග්‍ර නම් කිරීමේදී මේ වගේ කට්ටයක් තියෙන දකින්න පුළුවන් IC එකේ. මෙම කට්ටෙට දකුණු පැත්තෙන් තියෙනවා අග්‍රයක්. ඒකෙන් තමයි අපි අංකනය කරන්නේ. 1, 2, 3, 4, 5, 8 ආදී වශයෙන් ගිහලා මීට විරුද්ධ පැත්තෙන් තමයි ආය අංකනය කරන්නේ. 9, 10 එ ආදී වශයෙන් උඩට යනවා 16 දක්වා. මේ ආකාරය තමයි අපි අග්‍ර නම් කරන්නේ. ඒ වගේම මේක සම්බන්ධ කිරීමට අපි පින් 16 IC බේස් එක පරිපථය සම්බන්ධ කරගන්න ඕනි. මොකද IC එක පිච්චුණොත් නැවත රිප්ලේස්මන්ට් කරන්න අපිට මේ වගේ IC බේස් එකක් අපිට අවශ්‍ය වෙනවා. සන්බොක්ස් එකක් අපිට අවශ්‍ය වෙනවා. සන්බොක්ස් කවර් එකකුත් අපිට අවශ්‍ය වෙනවා. මේකට තමයි ස්විච් එක සම්බන්ධ කරගන්නේ. වේරෝ බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. වේරෝ බෝඩ් එක ස්විච් එක මේ ආකාරයට සම්බන්ධ කරගන්න පුළුවන් විදියට
කවර් එකට හරියන විදිහට මේ ආකාරයෙන් වේරෝ බෝඩ් එක කපා ගන්න ඕනි. වේරෝ බෝඩ් එකක් කියන්නේ මේ වගේ කොපර් තහඩු තියෙන මේ බෝඩ් එකක්. මේකේ මේ පැත්ත තමයි ඉරි තියෙන්නේ. මේකට අපිට අවශ්‍ය සර්කිට් එක හදා ගැනීමේදී මේකේ මෙන්න මේ වගේ සිදුරු තියෙනවා. මේව තමයි පාස් ගන්නෙ. අපි බලමු මේක කොහොමද සර්කිට් එක නිර්මාණය කිරීමේදී පාස් ගන්නෙ සහ මේක වෙනස් කරගන්නේ කොහොමද කියලා. පරිපථයේ මේ ආකාරය දැක්කිනවා. IC එක දැන් වේරෝ බෝඩ් එක සම්බන්ධ කරගත්තා පස්සේ මේ ආකාරය තමයි දැක්කිනේ. IC base එක මෙහෙම සම්බන්ධ කරගත්තාම මේ මැද ලයින් ඔක්කොම සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් IC එකක මේ මැද ලයින් ඔක්කොම එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ නැහැ. ඒවා අපි වෙන් කරගන්න ඕනි. එසේ වෙන් කර ගැනීමට 1 mm drill bit එකක් යොදා ගන්නවා. මේ තියෙන 1 mm drill bit එක මේකෙන් මේ සිදුරකට මේ ආකාරයෙන් තියලා මේක කැකුවම මේකේ මෙන්න මේ ස්ට්‍රිප් එක වෙන් වෙනවා. ඒ කියන්නේ මේ තම තහඩුව කැපිලා යනවා. එතකොට මේ ලයින් එක වෙන් වෙනවා. එතකොට මේකෙන් විද්‍යුතය යන්නේ නැහැ. ඊට පස්සේ අපිට අවශ්‍ය තැන් වලින් මේ ආකාරයට මේ ස්ට්‍රිප් එක වෙන් කළා. අපිට අවශ්‍ය වෙන විදිහට පරිපථය සකසා ගන්නවා. මේ IC එකේ කිසිම අග්‍රයක් මේ දෙපැත්තේ අග්‍රවලට සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මේ මැද ලයින් ඔක්කොම වෙන් වෙලා තියෙන්නේ. එක 16 අග්‍ර සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට මෙන්න මේ මැද අග්‍රේ වෙන් කරන්න වෙනවා. මේ 2.16 වෙන අග්‍ර මැද තියෙන ලයින් එක වෙන් කරන්න වෙනවා. අපි බලමු කොහොමද මේ වේරෝ බෝඩ් එකේ මේ වීඩියෝ සකසගන්නේ කියලා. IC එකේ අග්‍රතාව පවතින සියලුම ලයින් වෙන් කරගෙන ඉවරයි. දැන් අපි බලමු පරිපථයට කොහොමද කොම්පෝනන්ට්ස් අපි කරන්නේ කියලා. 220 ohm resistor එක IC එකේ 3 වෙනි අග්‍රතාව ග්‍රවුන්ඩ් වෙලා තියෙනවා. එතකොට මෙම අග්‍ර කොහෙට්ටවත් ආය සම්බන්ධ වෙන්නේ නැහැ පරිපථේ. එතකොට බලමු කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. 220 ohm resistor එක IC එකේ 3 වෙනි අග්‍රයට සම්බන්ධ වෙලා ඉන්පසු ඒක කොනකොහෙට්ටවත් සම්බන්ධ වෙන්නේ නැති හින්දා එම අග්‍රය මේ ආකාරයට වෙන් කර ගන්නවා. ඉන්පසු අනික් අග්‍රේ ඒ කියන්නේ 220 ohm resistor ඊළඟ අග්‍රේ LED ගේ ධන අග්‍රය සම්බන්ධ වෙලා තියෙනවා. එම අග්‍රය ආය වෙනකොහෙට්ටවත් පරිපථය සෙට් වෙන්නේ නැහැ. එම නිසා එම අග්‍රය වෙන් කර ගන්නවා මේ ආකාරයෙන් ලයින් එක කපාගෙන. ඊළඟ අග්‍රය දින වෝල්ටේජ්තාවය සම්බන්ධ වෙලා තියෙන දින අග්‍රේ පරිපථයේ අනිත් අග්‍රවලට සම්බන්ධ වෙලා තියෙන අනිත් කොම්පෝනන්ට් වලට සම්බන්ධ වෙලා තියෙන හින්දා එම ලයින් එක මේ ආකාරයේ දිගටම තියෙනවා. දැන් අපි බලමු මේ පරිපථයේ සෑදීමට අවශ්‍ය අනෙක් උපකරණ මොනවද කියලා. කනෙක්ටර් දෙකක් අපිට අවශ්‍ය වෙනවා. වෝල්ට් ඇන දෙකක් අවශ්‍ය වෙනවා. 5 වෝල්ට් පවර් ඇඩැප්ටරයක් අවශ්‍ය වෙනවා. නැත්නම් අපිට මොබයිල් ෆෝන් චාර්ජර් එකක් යූස් කරන්න පුළුවන්. අපි පරිපථයේ ක්‍රියාකාරීත්වය විමසමු. අපි රිමෝට් එකකින් බල්බ් එක ඔන් වෙන්න කියලා මේ ආකාරයට බටනයක් ඇබුවම එම සංඥාව යනවා මේ ආකාරයෙන් IR sensor එකට. IR sensor එකෙන් එම සංඥාව PNP transistor එකට දෙනවා. PNP transistor එකෙන් ඒක 5 වෝල්ට් පල්ස් එකක් බවට පත් කරනවා. 5 වෝල්ට් පල්ස් එකක් කියන්නේ 5 වෝල්ට් වෝල්ටියතාවය ටික වේලාවක් තබාගෙන ඉඳලා ආයෙ නැති වෙන එකට. මේ ආකාරයෙන් කොටු සංඥාවක් ලැබෙනවා. 5 වෝල්ට් වෝල්ටියතාවය ලොජික් 1 කියලා ගන්නවා. 0 වෝල්ට් වෝල්ටියතාවය ලොජික් 0 කියලා ගන්නවා. ඒ වගේ පළවෙනි අවස්ථාවේදී ඒ කියන්නේ අපි පළවෙනිට ඔබපුවම පල්ස් එකක් ආවම එම පල්ස් එකෙන් බල්බ් එක ඔන් වෙන්න කියලා ලොජික් එකක් යවනවා. ෆ්ලිප් ෆ්ලොප් සර්කිට් එක ෆ්ලිප් ෆ්ලොප් සර්කිට් එකෙන් ඒක සෙට් කරලා යවනවා NPN ට්‍රාන්සිස්ටර් එකට. NPN ට්‍රාන්සිස්ටර් එක රිලේ එක ඔන් කරනවා. රිලේ එක ඔන් කරපුවම බල්බ් එක ඔන් වෙනවා. එතකොට බල්බය පත්වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ආයෙම මේ ආකාරයෙන් බටනයක් එපුම විට ආයෙම තියෙන පල්ස් එකක් එනවා. එම පල්ස් එක IR sensor එකකින් ලබා ගන්නවා. එම IR sensor එකෙන් ලබාගන්නේ වේදාකයෙම PNP transistor එක පල්ස් එක බඩට පත් කරලා ෆ්ලිප් ෆ්ලොප් සර්කිට් එක දීලා රිලේ එකට දෙනවා. මෙම අවස්ථාවෙන්නේ දෙවෙනි පල්ස් එකේදී මෙම ලොජික් එක රීසෙට් වෙනවා. රීසෙට් වෙනවා කියන්නේ ඕෆ් අවස්ථාවට පත් වෙනවා. එතකොට බල්බ් එක ඕෆ් වෙනවා. බල්බ් එක ඕෆ් වෙන කියන සංඥාව NPN transistor එක දෙනවා. NPN transistor එකෙන් බල්බ් එක ඕෆ් කරනවා. මේ ආකාරයට අපි පල්ස් එක මාධ්‍යම වල ලබා දෙනකොට එක පාරක් උපම ඔන් වෙනවා, ඊළඟ පාරක් උපම ඕෆ් වෙනවා. මේ ආකාරයෙන් එකලඟ පල්ස් දෙකක් යවනකොට මේ ආකාරයේ ක්‍රියාවලිය සිදෙනවා. මේකෙන් අපිට බල්බ් එක ඔන් ඕෆ් කරන්න පුළුවන්. අපි දැන් සර්කිට් එක කොහොමද හදන්නේ කියලා බලමු. මේ දැක්කෙන්නේ රිමෝට් සර්කිට් එකේ සර්කිට් ඩයග්‍රෑම් එක. මේකේ වයර් වලින් සම්බන්ධ වෙන අග්‍ර කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා බලමු. පළවෙනිම 16 වෙනි අග්‍රයේ ධන වෝල්ටියතාවයටත් IC එකේ 13 අග්‍ර ඍණ වෝල්ටියතාවයටත් IC එකේ 15 හා 17 අග්‍ර එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා. මේවා වයර් මගින් වෙන වෙනම සම්බන්ධ කර ගන්න ඕනේ මේ ආකාරයට. ඉන්පසුව අපි බලමු IC එකේ 17 වෙනි අග්‍රයේ මෙන්න මේ කැපැසිටර් එක කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. කැපැසිටර් එකේ ධන අග්‍රයේ 17 වෙනි අග්‍රයටත් ඍණ අග්‍රය
වෙන වෝටිතාව සම්බන්ධ වෙලා තිනවා මෙම කැපැසිටර් එකේ අගයවන්නේ 1 මයික්‍රෝෆරඩ් ඕනෑම කැපැසිටර් එකේ මේ මෙන්න මේ ඉතින් පොටසින් දක්වලා තිනවා මේක වෙන පැත්ත කියලා මෙන්න මේ පාට කරලා තියෙන පැත්තේ මෙන්න මේ තීරුවෙන් වෙන පැත්ත හඳුනාගෙන අපි එක වෙන අග්‍රය සම්බන්ධ කරලා අනිත් අග්‍රය 17 වෙන අග්‍රය සම්බන්ධ කර ගන්නවා ඒ වගේම CI කිරෝ ප්‍රොසිස්ටර් එක වෙන අග්‍රයට අනිත් පැත්ත 14යි අග්‍රයට සම්බන්ධ කර ගන්නවා ඉන්පසුව අපි බලමු මෙම BC558 NPN ට්‍රාන්සිස්ටර් සමාන PNP ට්‍රාන්සිස්ටර් කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා PNP ට්‍රාන්සිස්ටර් එකේ මේ ආකාරයෙන් තමයි අග්‍ර පිහිටලා තියෙන්නේ කලෙක්ටර් බේස් එමීටර් ට්‍රාන්සිස්ටර් වම් පැත්තේ ඉඳන් කලෙක්ටර් බේස් එමීටර් පිහිටලා තියෙනවා මේක දැන් අපි පරිපථය සම්බන්ධ කරගමු දැන් ට්‍රාන්සිස්ටර් කලෙක්ටර් බේස් එමීටර් වෙන ආකාරය සම්බන්ධ කරගෙන දනම් වෝල්ටියතාවය කලෙක්ටර් එකට මේ වයරකින් සම්බන්ධ කර ගන්නවා 5.6 කිලෝම් රෙසිස්ටර් එක IR receiver එකේ පළවෙනි වර්ගයේ සම්බන්ධ වෙලා තිනවා ඒ වගේම IR receiver එකේ තුන්වෙනි වර්ගයේ 100 ohm resistor එකකින් දනම් වෝල්ටියතාවයට දෙවෙනි වර්ගයේ වෙන වෝල්ටියතාවය සම්බන්ධ වෙලා තිනවා මෙම IR receiver එක දැන් අපි කොහොම සම්බන්ධ කරගන්නේ කියලා බලමු මෙහි අග්‍ර පිහිටීම වෙලා තියෙන පළවෙනි වර්ගයෙන් out වෙනවා දෙවෙනි වර්ගයෙන් ඍණ වෝල්ටියතාවයට තුන්වෙනි වර්ගයේ දනම් වෝල්ටියතාවය සම්බන්ධ වෙනවා දැන් අපි එය සම්බන්ධ කරගෙන බලමු මෙම සෙන්සර් එක මෙම බොක්ස් එකේ සම්බන්ධ කරගත යුතු නිසා මම ඒවා වයර් එකෙන් සම්බන්ධ කර ගන්නවා සෙන්සර් එකේ අග්‍ර සියල්ලම වේරෝ බෝඩ්වල දැන් අපි බලමු රිලේ එක සහ 537 ට්‍රාන්සිස්ටර් එක කොහොම සම්බන්ධ වෙන්නේ කියලා IC එකේ දෙවෙනි අග්‍රයට 1 kΩ රෙසිස්ටර් එකකින් BC537 ට්‍රාන්සිස්ටර් එකේ සම්බන්ධය තියෙනවා BC550 ට්‍රාන්සිස්ටර් එක වගේම මෙහි කලෙක්ටර් බේස් එමීටර් පිහිටන්නේ දැන් අපි බලමු කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා දැන් BC550 ට්‍රාන්සිස්ටර් එක සම්බන්ධ කරගත්තා දැන් රිලේ එක තමයි සම්බන්ධ කරගන්න ඕනේ රිලේ එකේ අග්‍ර තුනක් සහිත පැත්තේ ඒ කියන්නේ මේ පැත්තේ මෙම අග්‍ර දෙක මෙන්න මේ ඩයෝඩ් එකේ මෙන්න මේ පැත්තේ ඒ කියන්නේ BC550 ට්‍රාන්සිස්ටර් කලෙක්ටර් එකට 5 වෝල්ට් සප්ලයි එකට මෙම අග්‍ර දෙක සම්බන්ධ කර ගන්න ඕනි ප්‍රවේශමින් සැලකීමක් තිය යුතු වන්නේ මෙන්න මේ මැද අග්‍රය 230 වෝල්ට් සහ මෙන්න මේ අග්‍ර දෙක 230 වෝල්ට් දෙන්න මෙම 230 වෝල්ට් දෙන්න ඕනි අග්‍ර දෙක මේ 5 වෝල්ට් දිය යුතු අග්‍ර දෙක මැද තිබෙන නිසා තමයි පයිස්සමින් තමයි ලබා දෙන්න ඕනි වේදෝ බෝඩ් එකේ සම්බන්ධ කර ගැනීමේදී මේ ලයින් එක සර්කිට් එක පැත්තට යන්න දෙන්න නැතුව ඉන්න ලයින් එක කපන්න ඕනි ඒ නිසා ඒක ප්‍රවේශමින් සම්බන්ධ කරගත යුතු වෙනවා දැන් අපි ඒක සම්බන්ධ කරගෙන ඒ වගේම 1N57 ඩයෝඩ් එකත් මේ ආකාරය සම්බන්ධ කරගමු. දැන් රිලේක මම සම්බන්ධ කරගත්ත මේ ආකාරයෙන් ඒ වගේම 1N57 ඩයෝඩ් එකත් කලෙක්ටර් එකේ ඉඳන් BC537 ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් ඉඳන් VCC අග්‍රයට මේ ආකාරයෙන් සම්බන්ධ කරගත්තා. රිලේකේ අග්‍ර දෙකත් මේ ආකාරයෙන් සම්බන්ධ කරගත්තා. දැන් අපි බලමු රිලේ කොහොම සම්බන්ධ කරගන්නේ කියලා. රිලේකේ අග්‍ර පහ තමයි මේ තියෙන්නේ. දැන් මේ මාර්ග කොහොමද සම්බන්ධ කරන්නේ කියලා බලමු. මෙතන තියෙනවා 5 වෝල්ට් දෙන්න ඕනේ අග්‍ර දෙක. මෙතෙන්ට අපි දැන් කලෙක්ටර් එකයි 5 වෝල්ට් එකයි මෙහෙම දීලා ඉවරයි. දැන් අපි මෙන්න මේ අග්‍ර දෙකට 230 වෝල්ට් එකක් දෙන්න ඕනේ මෙතනට. ඒ වගේ මෙන්න මේ කොමන් අග්‍රේ මෙහෙට ගන්න ඕනේ. එතකොට මේ ලයින් එක මෙතෙන් කපන්න වෙනවා. මේ මැදින් තියෙන ලයින් උත් මෙම කපන්න වෙනවා ආරක්ෂාවට නැත්නම් 230 වෝල්ට් මෙම ඉලෙක්ට්‍රොනික පරිපථයට ගියොත් මේ ඉලෙක්ට්‍රොනික පරිපථයට හානි වෙන්න පුළුවන් ඒ නිසා මේක මෙම ලක්ෂ්‍ය මෙම සිදුව වටා තියෙන සියලුම සිදුරු සියලුම මෙම තම ස්ට්‍රිප් මම මේ ආකාරයට කපා ගන්නවා කපාගෙන තියෙන පේන ඇති මේ ආකාරය මම කපා ගන්නවා එතකොට මේ ලයින් එක මෙහෙට එනවා දැන් මේ ලයින් දෙකට කනෙක්ට් එකක් සම්බන්ධ කර ගන්නවා 230 වෝල්ට් ලබා දෙන්න මෙතන කනෙක්ට් එකක් අපි සම්බන්ධ කර ගන්නවා මේක 230 වෝල්ට් කියලා අඳුනගන්න මම මේ නිල් පාට කනෙක්ට් එකේ මාක එකකින් කළු පාටින් පාට කර ගන්නවා දැන් අපි ඒ සම්බන්ධ කරමු දැන් පරිපථය සම්බන්ධ කරගෙන අවසන් දැන් කනෙක්ටර්ස් මම සම්බන්ධ කරගත්තා මේ තියෙන්නේ AC කනෙක්ටර් එක මේ තියෙන්නේ 5 වෝල්ට් කනෙක්ටර් එක මේ කොහොම සම්බන්ධ කරගෙන තියෙන්නේ කියලා බලමු රිලේකට රිලේකේ 5 වෝල්ට් දෙන්න ඕනි මෙම අග්‍ර දෙකට ඒ වගේම
ඒවගේම 230 වෝල්ට් සැපයීම සම්බන්ධ කිරීමේදී තමයි සැලකිලිමත් විය යුතු වෙනවා මොකද 5 වෝල්ට් පරිපථය කියන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථය වෙන් කරගන්න වෙනවා හොඳටම එතකොට මම ලිපිට්ටේ මේක හොඳට මේ ආකාරයෙන් සිතුව කරගෙන වෙන් කරගෙන තියෙනවා ඒක සම්පූර්ණයෙන් වෙන් කරගන්නවා රිලේ එක වෙනම පරිපථයක් වෙන ආකාරයට මෙහි අපිට පේන ඇති මෙදාග්‍රමම කනෙක්ටර් එකේ මෙම අග්‍රයට රිලේ එකේ අනිත් 230 වෝල්ට් එක කියන්නේ නෝමල් ඔෆ් අග්‍රය මම මේ ආකාරයෙන් කනෙක්ට් එක සම්බන්ධ කරගෙන තියෙනවා එතකොට ලයිව් එක සම්බන්ධ වෙන්න ඕනේ මේ මාර්ගයට බල්බෙන් එන අනිත් අග්‍රය සම්බන්ධ වෙන්නේ මේ ආකාරයට බල්බ් එක මෙම පරිපථය සම්බන්ධ කරගෙන නිමේදී ශ්‍රේණිගතව තමයි යෙදෙන්න ඕනේ මොකද ස්විච් එක සම්බන්ධ කරගන්න නිසා අපි බලමු ස්විච් එක කොහොමද සම්බන්ධ කරන්නේ කියලා ඒ වගේම 5 වෝල්ට් කනෙක්ට් එකකින් 5 වෝල්ට් කනෙක්ට් එකේ මෙතන ලකුණු කරන්න ඕනේ ධන සහ ඍණ මේ පැත්තේ ධන මේ පැත්තේ ඍණ ඒ වගේම මම කළු පාටින් පාටකෙන් තියෙන මෙම කනෙක්ට් එකක හඳුනාගන්න ලේසියෙන් AC කනෙක්ට් එක කියලා දැන් අපි මේක ලකුණු කරගෙන පරිපථය සම්බන්ධකද පරීක්ෂා කරලා බලමු මම මේ ආකාරයේ පරිපථය සලකුණු කරගත්තා ලබා දිය යුතු ද්‍රව්‍යතාවයන් ධන 5 වෝල්ට් වෝල්ටිතාව මෙතනට ලබා දෙනවා මෙතන බල්බේ සම්බන්ධ කරගන්නවා දැන් සම්බන්ධතාවයන් ලබා දී අපි බලමු කොහොමද වැඩ කරන්නේ කියලා දැන් 5 වෝල්ට් වෝල්ටිතාවය ලබා දුන්නා රිමෝට් මේ ආකාරයට ඔබනකොට ඔන් ඔෆ් වෙනවා දැන් අපි 230 වෝල්ට් බල්බක සම්බන්ධ කරමු මේ මග්‍රයට 5 වෝල්ට් වෝල්ටිතාව ලබා දී අවසන් දැන් 230 වෝල්ට් සැපයීම ලබා දෙනවා 230 වෝල්ට් ප්‍රත්‍යවර්ත සැපයීම මම සෙගිටිය සම්බන්ධ කරලා එහේ 5 වෝල්ට් සැපයීම 5 වෝල්ට් අග්‍රවලට සම්බන්ධ කරලා දැන් බලමු අපි මේක සප්ලයි ලබා දීලා කොහොමද වැඩ කරන්නේ කියලා මම බල්බ් එකේ සප්ලයි එක 230 වෝල්ට් සප්ලයි එක තියෙන ලබා දෙනවා ඒ වගේම දැන් 5 වෝල්ට් එකේ සප්ලයි එක මේ ආකාරයෙන් ලබා දෙනවා දැන් පේනවා ඇති කොළපාට බල්බ් එකක් පත් වෙනවා දැන් මම රිමෝට් එකේ මේ ආකාරයෙන් එබුවම මේක පත් වෙනවා දැන් දෙවෙනි පාරේ බලමු මේක ඔෆ් වෙනවා දැන් මම මේක ඇතුළට දාලා මගේ මේ ස්විච් එක සම්බන්ධ කරගන්නවා අපි දැන් ඉතින් කටුවට ටිකක් බලමු ස්විච් එක 230 AC වෝල්ටේජ් එක බල්බ් එක හා ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා AC සප්ලයි එක මම මේ ආකාරයෙන් ලබමින් තියෙනවා 5 වෝල්ට් ඇඩැප්ටරෙන් මම සර්කිට් එකට 5 වෝල්ට් DC වෝල්ටේජ් එක ලබන් තියෙනවා රිමෝට් එක ඔන් ඔෆ් කරලා බලමු බල්බ් එක ක්‍රියා කරන ආකාරය ඔන් වෙනවා ඔෆ් වෙනවා ඊළඟ පියවර තමයි මේ ස්විච් එක අපේ කාමරේ ස්විච් එක ළඟ සම්බන්ධ කර ගැනීම. අපි දැන් එම පියවරයට යමු යමු. මුලින්ම අපි මේන් ස්විච් එක ඔෆ් කරගන්න ඕනේ. දැන් ස්විච් එකේ පියන ගලවන්න ඕනේ. දැන් මෙම ස්විච් එකේ මෙම අග්‍ර දෙකට අපේ රිමෝට් කන්ට්‍රෝල් ස්විච් එකේ මෙම වැල් දෙක සම්බන්ධ කර ගන්න ඕනේ. අපි බලමු කොහොම සම්බන්ධ කරගන්නේ කියලා. ඔය ස්විච් එකේ වැල් දෙක මේ ආකාරයට සම්බන්ධ කරගෙන තියෙනවා. නොමල් ස්විච් එකට රිමෝට් කන්ට්‍රෝල් ස්විච් එක පහත මේ ආකාරයෙන් මම සම්බන්ධ කරගත්තා. දැන් අපි බලමු මේක කොහොමද ක්‍රියා කරන්නේ කියලා අපේ කවරේ ලෑම්ප් එකත් එක්ක. ස්විච් එකට 5 වෝල්ට් DC වෝල්ටේජ් එක 5 වෝල්ට් ඇඩැප්ටර් එක මම මෙතෙන්ට සම්බන්ධ කරලා එම් වයර් එක ස්විච් එක සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි ඔක්කොම ලයිට් ඔෆ් කරගෙන මේ ක්‍රියාකාරීත්වය බලමු. දැන් මම අතින් ඔන් ඔෆ් කරනවා මේ ස්විච් එක. එතකොට බල්බ් මේ ආකාරයෙන් පත් වෙනවා. දැන් ඔෆ් කරනවා. දැන් රිමෝට් එකේ ඔන් කරනවා. ඉතින් මේ 5 වෝල්ට් DC සැපයීම මේක ඇතුළෙන්ම නැත්තම් වයරින් කරනකොටම බඩ ඇතුළෙන් ගෙනල්ලා දාගන්න පුළුවන් එළියට පේන්නේ නැති වෙන. මට එහෙම කරන්න දෙයක් නැහැ මොකද තියෙන එක තමයි මම සම්බන්ධ කරගත්තේ. ඕගොල්ලන්ට පුළුවන් නම් ඇතුළෙන්ම ගෙනල්ලා 5 වෝල්ට් වයර් එක පේන්නේ නැති වෙන සම්බන්ධ කරගන්න පුළුවන් නම් මේක මීට වඩා සාර්ථකයි කියලා මම හිතනවා.